ජයගමු ශ්‍රී ලංකා වවුනියාවට දෙස් විදෙස් රැකිය අවස්ථා මාර්තු 29 සහතික ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පක්ෂයේ කඹුරු පිටියේ මැතිවරණ කොට්ටාෂයේ ප්‍රධාන සංවිධායක මම දන්නේ අපි 2022 අපි 2020 මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ පැවති බදු ප්‍රතිපත්තිය වෙනස් කර දා පටන් මම දන්නේ එක්සත් ජාතික පක්ෂයේ විදියට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වර විදියට හිටපු එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතැන් සිට මේ 2022 අපි මුහුණ පාපු ආර්ථික අර්බුද තත්ත්වය තුළ ඒ වගේම පැවති වසංගත තත්ත්වය තුළත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 ජූලි මාසේ 22 වැනි දින මේ රටේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසුවත් අපි එක්සත් ජාතික පක්ෂ විසින් දිගින් දිගටම ප්‍රකාශ කරේ මේ රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දී හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමාට පමණයි කියන එක අපි දිගින් දිගට ප්‍රකාශ කරා. ඒ වගේම පසුගිය සමයේ IMF එකත් එක්ක එළිබිච්ච ගිවිසුම් ගත වූවාට පසුවත් මේ රටේ ක්‍රමිකව යම් ආර්ථික වර්ධනයක් ආර්ථික වශයෙන් දියුණුවක් වගේම ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ එනවයි කියන එක අපි දිගින් දිගටම ප්‍රකාශ කළා. මම හිතන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට අපි සතුටු වෙනවා. මොකද ඊයේ දින විශේෂයෙන්ම මහ බැංකු අධිපති නන්දිලාල් වීරසිංහ මැතිතුමා ප්‍රකාශයට පත් කරා. මම හිතන්නේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා මේ රටේ 2022 අප්‍රේල් මාසයේ බංකොලොත්භාවයට ප්‍රකාශයට පත් කරාට පස්සේ මේ රටේ ආර්ථිකය ඍණාර්ථිකයක් දක්වා පහළ බැස්සා. ඒ වගේම මේ රටේ ආර්ථිකය හැකිලුණා. ඒවයේ විපාක විදියට මේ රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම, අධික උද්ධමනය, පොලි අනුපාත වැඩිවීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ ඒවයේ තිබූ හිඟය අපි කවුරුත් මුහුණ පෑවා. නමුත් ඒ වගේම 2023 පළවෙනි කාර්තු තුනත් ඒකෙ තිබ්බ බලපෑම මත මේ රටේ ඍණ ආර්ථිකයක් තමයි වාර්තා වෙලා තිබුණේ. නමුත් මේ වෙනකොට නිල වශයෙන්ම මහ බැංකුව ප්‍රකාශයට පත් කරනවා 2023 අවුරුද්දේ 4 වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය වීම ධනාගයක් අරන් තියෙනවා කියන එක විශේෂයෙන්ම අගය මම හිතන්නේ අපි සංඛ්‍යාත්මකව ප්‍රකාශයට පත් කරොත් ලංකාවේ ආර්ථිකයේ 2023 4 වැනි කාර්තුවේ 4.5%ක වර්ධනයක් වාර්තා වෙනවා කියන එක නන්දලාල් වීරසිංහ මැතිතුමා මහ බැංකුවේ අධිපතිවරයා විදියට ප්‍රකාශයට පත් කිරීම මම හිතන්නේ විශේෂ සුවිශේෂී අවස්ථාවක්. මොකද අද එදා පසුගිය කාලේ මහ බැංකුව විසින් නිකුත් කරන වාර්තාවල ඒහි සත්‍යතාවය, එහි ස්වාධීනත්වය ගැන දේශපාලඥයන්, විචාරකයන්, රටේ ජනතාව තුළ එතරම් විශ්වාසයක් තිබුණේ නැහැ. මොකද විවිධ අදහස් පළ කිරීම නිසා. නමුත් අපි කවුරුත් දන්නවා මේ වෙන විට ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිවිසුම් ගතව සිටිනවා. එතකොට එහි කොන්දේසි අනුව අපි කටයුතු කරන්නට සිදුව තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට මහ බැංකුව ඔවුන්ගේ මූල්‍ය කටයුතු වලදී සම්පූර්ණ ස්වාධීනත්වයක් මේ වෙනකොට රජය ලබා දීලා තියෙනවා. ඒක නිසා මේ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහ ඒවා සමාලෝචනය කළා ඒ කරුණු දැක්වීම තුළ මේ රටේ ජනතාවට 100%ක විශ්වාසවන්තභාවයක් අපිට තබා ගන්න පුළුවන් මේ තොරතුරුවල. මොකද මේ ස්වාධීන ආයතනයක් වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි ගිවිසුම් ගතව තිබෙන නිසා ඔවුන්ගේ පසවිපරම, ඔවුන් විපරම් කිරීම, පරීක්ෂා කිරීම, සොයා බැලීම නිරන්තරයෙන් සිදුවෙන නිසා මේවේ සත්‍යතාවය පිළිබඳ කාටක්වත් වෙනදා තිබිච්ච සැකය මේ පාර අපිට තියාගන්න ඕනේ නැහැ. අපි එතකොට රටක් විදියට අපේ රටේ ජනතාවට අපිට පැහැදිලි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් 2024 අවුරුද්ද තුළ මේ රටේ
නිසකවම ආර්ථිකයේ වර්ධනයක් අනිවාර්යෙන් වාර්තා වෙනවා කියන එක මං හිතන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ ඊට සමගාමීව සැඹිදි මූල්‍ය ප්‍රතිපත්තිත් එක්ක සැඹිදි බොහෝ කටයුතු තියෙනවා මොකද අපි දැක්කා පහුගිය කාලේ උද්දමනය 70%කට පමණ පිට වාර්තා වුණා බැංකු පොලි අනුපාතය 30%කට ඉක්මවා ගියා මේ තුල තමයි මං හිතන්නේ මේ රටේ ජනතාවට ජීවන වියදම දරා ගැනීමට නොහැකි ලොකු බරපතල ගැටලුකාරී තත්ත්වවලට මුහුණ පාන්න සිදු වුණේ. නමුත් අපිට එක්සත් ජාතික පක්ෂය විදියට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් 2024 අවුරුද්ද තුල මං හිතන්නේ මේ වෙනුවිට උද්දමනය 105 4ක් දක්වා අගේක පවතී කියන මේකට පුරුකතණේ වෙනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුව පැත්තෙන් ඒ වගේම පොලි අනුපාත අඩු වෙමින් පවතිනවා. මේ தত্ত্বය තුළ ඉතා පැහැදිලි මේ රටේ ආර්ථිකයේ ඒ වාසිය මේ රටේ ජනතාවට ඉදිරි කාලයේදී ලැබෙන්න નિયમિતයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕන මොකද විශේෂයෙන්ම අද ඩොලරය මම හිතන්නේ 370ට එපිට අගේක තමයි 2022 වෙනකොට වාර්තා වුණේ මම හිතන්නේ කළු කඩේ මම හිතන්නේ රුපියල් 400ට එපිට මුදල් වලට මිනිසුන් ඩොලර ලබා ගන්න සිදු වුණා නමුත් අද ඒ සත්‍යයේ සම්පූර්ණයෙන්ම ඒ තත්වයෙන් අපි මිදිලා තියෙනවා අද ඩොලර ඊයේ වෙනකොට ඩොලරේ රුපියල් 300ට වඩා අඩු වගයක් ගන්නවා මම හිතන්නේ ජූනි මාසේ වගේ වෙනකොට මේ වෙන විට මේ අවුරුද්දේ 2024 ජූනි වෙනකොට මම හිතන්නේ ඩොලරේ 280ක වගේ තැනක රුපියල වර්ධනය වෙයි කියන එක පුරෝගතණේ වෙනවා විශේෂයෙන්ම මම හිතන්නේ 2025 වසර වන විට ඒ 280 පුරෝගතණේ කරපු රුපියලේ වර්ධනය වීම තවදුරටත් වර්ධනය වෙයි කියන එකේ මේ වෙනකොටත් පුරෝගතණේ වෙලා තියෙනවා මම හිතන්නේ මේ වාසිය ජනතාවට ලැබෙන්නේ මේ ආර්ථිකය අනිප්පැත්තට හැරෙව්වා කියන එකට තවත් තියෙන හොඳ නිදසුනක් තමයි මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයන්ගේ 2024 ජනවාරි පෙබරවාරි යන මාස දෙකේ මම හිතන්නේ ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් ඩොලර් මිලියන 900 ගානක සමා වෙන ඩොලර් මිලියන 900 ගානක ප්‍රමාණයක් මේ රටට විදේශ මුදල් ලැබිලා තියෙනවා ඒ වගේම තමයි සංචාරක කර්මාන්තය තුලින් පළවෙනි මේ 2024 පළවෙනි මාස දෙකේ ඩොලර් මිලියන 687ක වගේ ආදායමක් මේ රටට ලැබිලා තියෙනවා එතකොට ඒ හරහා මේ රටේ විදේශ සංචිත ප්‍රමාණය රජයට වැඩි කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා මං හිතන්නේ මේවා අපි පැවති තත්ත්වයක් එක්ක ආර්ථික බංකොලොත් වීමත් එක්ක අපි ඇවිල්ලා තියෙන ගමන ඉතා ශ්‍රේෂ්ඨී ජයග්‍රහණී ගමනක් අපිට මේ ගමන ඉදිරියට යා යුතුයි අපි ආර්ථික අර්බුදයකට නැවත මේ රට වැටේ කියන අවදානම නැතුව නෙවෙයි මේ අවදානම තිබෙනවා නමුත් මේ අවදානමත් එක්ක මේ රජය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියට අරන් යන වැඩපිළිවෙල ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව රජය ඉතා අපහසු ගමනක් මේ මේ රට ඉදිරියට අරන් යන්නේ මේ අරන් යන ගමන එලිසින්ම ඉදිරියට ගියොත් මේ රට පවතින ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් ගොඩ ඇවිල්ලා මේ රටේ ජනතාවට ඉදිරි වසරවල මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කර ගැනීමේ හැකියාව තියෙනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම තමයි 2024 අවුරුද්ද සඳහා යලකන්‍ය වීවගාව සඳහා රජයේ සුවිශේෂී ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කාලේ මේ රටේ පොහොර ජනතාවට වගා කිරීමට අවශ්‍ය පොහොර තිබුණේ නැහැ. ඒ වගේම ජනතාවට පොහොර තිබුණෙත් නෑ වගේම පොහොර සහනාධාර හම්බුනෙත් නෑ. හැබැයි පසුගිය මහකන්නේත් ජනතාවට වගා කළ ගොවීන්ට ඔවුන්ගේ බැංකු ගිණුම් වලට පොහොර සහනාධාර ලැබුණා. එතකොට මේ අවුරුද්දේත් යලකන්නේ තුල අපි මං හිතන්නේ හෙක්ටයාර 5000ක් යලකන්නේ තුල වගා කරයි කියලා මේ වෙනකොට ප්‍රකාශයටපත් වෙනවා. ඒ වගේම ඒ සඳහා මේ හෙක්ටයාර 5000ක වගා කිරීමට ගොවීන් ලක්ෂ 8ක ප්‍රමාණයක් මේ හෙක්ටයාර ලක්ෂ හෙක්ටයාරටි මේ 5000 වගා කරන්න නියමිතයි. එතකොට ඔවුන්ට අවශ්‍ය මුදල් ඒ කියන්නේ පොහොර සානාධාරයක් විදිහට පොහොර සඳහා හෝ වෙනත් කෘෂිකාර්මික කටයුත්ත සඳහා හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින් ලබා දීමට රජය කැබිනට් පත්‍රිකාවක් පසුගිය කැබිනට් එකට
ලබා දීමෙන් පසු අනුමැතිය ලැබිලා තිනවා ඒ අනුව යලකන්නේ වෙනුවෙන් ඉදිරි කාලයේදී ගොවීන් ලක්ෂ 8කට හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින් රුපියල් මිලියන 7500ක් මිදල මුදලක් මේ පොහොර සානාදර සහ අනිකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා රජය වෙන් කරලා ජනතාවට ලබා දෙනවා මම දැන් ඒ හරහා බලාපොරොත්තු වෙනවා ආහාර සුරක්ෂිතතාවය වගේම කෘෂිකර්මාන්තයේ නගා සිටීම වීමෙන් රජය ගන්න දෙවන්ත පියවරක් මොකද අපි මේ මුදල් වෙන් කිරීම අනුමත කිරීම සහ ලබා දීම සහ මේවා කළමනාකරණය කරන්නේ අපි බංකලොත්තු රටක් තුල මම දැන් ඒක තමයි සුවිශේෂී කාරණාව මොකද සමහර විට විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජනතාව නොමග යවනවා මේ සහන දෙන්නේ ජනාධිපතිවරණයක් හෝ මොනෑම් හෝ මැතිවරණයක් ඉලක්ක කරගෙන ජනතාවට ලබා දෙන ඡන්දගුණ්ඩු කියලා. නමුත් අපි පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ විදිහට කියන්න කැමති මොකද අපි මේ බංකොලොත්භාවයක් තුල පවතින රටක ජනතාවට ඡන්දගුණ්ඩු ලෙස මේවා දෙන්න හදනවා නම් මම හිතන්නේ අපේ රටේ ආර්ථිකයට නැවතත් ඒක විනාශකාරී ලෙස බලපෑම් කරන සාධකයක් වෙන්න පුළුවන් ආර්ථිකයට අනවශ්‍ය බරක් දැරීමට සිදුවීම. මම හිතන්නේ රටේ ජනතාව දිදී කාලයේදී මේක නිරීක්ෂණය කරගන්න පුළුවන් හොඳම සිද්ධි සංසිද්ධීන් තියෙනවා. මොකද මෙවැනි ආර්ථිකයට මේ රුපියල් මිලියන 7500ක් මේකට වැය කරනකොට මේ රටේ උද්දමනය වැඩි වෙනවා නම් බැංකු පොලි අනුපාතය වැඩි වෙනවා නම් අපිට ඔන්න ජනතාවට මේක හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි මේ පොහොර සහනාධාර හෝ වෙනත් සහනාධාර සඳහා දෙන මුදල් නිසා මේවැ වැඩිවීමක් වෙනවා නම් මේවා මේ හේතුව නිසා තමයි මේක වෙන්නේ කියන එක ජනතාවටම හඳුනා ගන්න පුළුවන් දේශපාලඥයන්ට ජනතාව රවට්ටන්න බැරි වෙනවා ඒක නිසා අපි කියන්නේ මේ පොහොර සහනාධාර සඳහා මිලියන 7500ක් රජය යලකන්නේට ලබා දුන්නත් මේ පවතින බැංකු පොළොව අනුපාතයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම උද්දමනේ වෙනසක් සිදු වෙන්නේ නැහැ කියන එක අපි වගකීමෙන් කියනවා. මොකද මේ ආර්ථික වර්ධනයක් පෙන්වුම් කරනවා. ආර්ථිකයේ නැවත යථා තත්ත්වයට ගෙනෙමින් පවතින්නේ. ඒක නිසා මේක මනාව කළමනාකරණය කරන නිසා තමයි මේ தත්ත්වය අපිට ඉදිරියට අරන් යන්න පුළුවන්.